ඉතින් කිසිම ආයෝජනක් නැතුව ඔය වාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ඔන්ලයින් සයිට් එකක වැඩ කරලා කිසිම ආයෝජනක් නැතුව මුදල් රුපියන් කැමති ඔයාට ගැලපෙන සයිට් එක තමයි අද වීඩියෝ එකනොත් කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක තප්පරයක්වත් ස්කිප් කරන්න නැතුව වීඩියෝ එකේ අවසාන තප්පරය දක්වාම ඔයාලා එකතු වෙලා ඉන්න. ඉතින් අද මේ වීඩියෝ එකේ කතා කරන සයිට් එකනොත් ඔයාට සාර්ථකව හොඳ මාසික ආදායමක් ගන්න පුළුවන් මට්ටමට ඔයාට මේ සයිට් එකේ වැඩ කරලා මුදල් ලිපීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තවත් ලොකුවට කතා කරන්න කලින් ඔය පල්ලෙහා තියෙන ලයික් බටන් එකෙන් දැම්ම ප්‍රෙස් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. වීඩියෝ එක ලයික් එකක් දාගෙන අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. මේ සයිට් එක හරහා සාර්ථක මුදල් රුපියන් දෙනා හරියටම account එකක් හදාගන්නේ කොහොමද? account එකක් හදාගත්තට පස්සේ ඒක verify කරලා මේකේ task එකක් එහෙම නැත්නම් job එකක් කරලා සාර්ථක මුදල් රුපියන් කොහොමද? withdraw කරගන්නේ කොහොමද කියලා අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. අද මම මේ වීඩියෝ එකේ කතා කරන සයිට් එක ඔයාලට කරන්න තියෙන සරලවම මේකේ ඇඩ් එකක් ක්ලික් කරලා ඒ ඇඩ් එක ක්ලික් කරනකොට මෙයාලා ගෙවන ඩොලර් ප්‍රමාණය එහෙම නැත්නම් පොයින්ට් ප්‍රමාණය ඩොලර් විදියට එකතු කරගෙන ඔයාගේ බැංකු ගිණුමට විත්ඩ්‍රෝ කරගන්න තියෙන්නේ. ඉතින් මේ සයිට් එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා මම කියවන්නේ දැන් ඔයාලට මම පැහැදිලි කරන්න. හරියටම account එකක් හදාගෙන කොහොමද verification කරගන්නේ? verification කරලා ඔයා මේකේ හරියටම උපයන මුදල බැංකු ගිණුමට හරියටම විත්ඩ්‍රෝ කරගන්නේ කොහොමද කියලා දැන් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. අද වීඩියෝ එකේදී මේ කතා කරන්නේ මේ ෆයර්ෆොක්ස් කියන සයිට් එක ගැන. ඉතින් මේ සයිට් එක ගැන ලින්ක් එක මම ඔයාලට පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරලා තියන්නම්. ඒ වගේම පළවෙනි කමෙන්ට් එක විදියට පින් කරලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකකින් ඇවිල්ලා ඔය විදියට මේ සයිට් එකේ ලින්ක් එක හරහා ආවම ඔය විදියට ඩෑෂ්බෝඩ් එකක් ඔයාලට ඕපන් වෙනවා. එතන උඩම තියෙන රෙජිස්ටර් නව කියන බටන් එක උඩ ක්ලික් කරාම ඔය විදියට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් අහනවා. යූසර් නේම් එකක් දීලා පාස්වර්ඩ් එකක් දීලා I am not a robot කියන කෝඩ ක්ලික් කරලා ඔයාලට තියෙන ඔයාගේ account එක create කරගන්න. ඔය පළවෙනි තියෙන ඊළඟ ස්ටෙප් එක ඒ කියන්නේ මෙයාලගේ පොලිටිස් වලට කැමති කියන කෝඩ අනිවාර්යෙන් ටික් එකක් දාන්න. ඊට පස්සේ create account කියන ඔප්ෂන් එක ක්ලික් කරාම ඔය විදියට ඔයාට account එක බදා ගන්න පුළුවන්. සරලවම account එක හදාගත්තට පස්සේ ඔය විදිය තමයි ඔයාට dashboard එක බලා ගන්න පුළුවන් එන්නේ. ඉතින් මෙතන dashboard එක ඔයාට බලා ගන්න පුළුවන් welcome කියලා ඔයා දුන්න නම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාගේ progress level එක මෙතනදී ඔයාට පෙන්වලා තියෙනවා. ඔයා පළවෙනි level එකේද දෙවෙනි level එකේද ඉන්නේ කියලා. ඊට යටින් ඔයාට බලා ගන්න පුළුවන් තව ඔප්ෂන් කීපයක් වගේම ඔයාට තියෙනවා auto claim point කියලා දෙයක්. ඉතින් ඔයා මේ සයිට් එක හරහා වැඩ කරද්දී ඔයාට මෙන්න මේ පොයින්ට් තමයි වැදගත් වෙන්නේ. මොකද ඔයා ක්ලේම් කරන පොයින්ට් ගන්න තමයි ඔයාට USDT විදියට එහෙම නැත්නම් ඩොලර් විදියට මුදල් උපයන්න හම්බෙන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඊට අයිතින් තියෙනවා කන්වර්ට් කියලා ඔප්ෂන් එක. ඉතින් ඔයාට සරලව කරන්න තියෙන්නේ ඔයා උපයන මුදල ඔයා පොයින්ට් විදියට උපයලා අන්න ඒක ඔයාට කන්වර්ට් කරගන්න පුළුවන් USDT එහෙම නැත්නම් ඔයා කැමති කරන්සි එකක් විදියට. ඉතින් මේ විදියට ඔයාට කන්වර්ට් කරගෙන ඔයාගේ බැංකු ගිණුමට හරි එහෙම නැත්නම් ඔයාගේ විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් වෙනත් PayPal වගේ account එකකට නැත්නම් Binance crypto wallet එකට වගේ ඔයාලට පුළුවන් ඔයාගේ payment එක මෙතනදී transfer කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පල්ලෙහෙන් තියෙනවා short links ඒ වගේම service faucet offer worlds task සහ PTC කියලා. ඉතින් ඔයාලට ඔන්නේ option 6 ඔස්සේ තමයි මේ site එක හරහා මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් මම ගිහිල්ලා ඔන්න ඔය paid to click ad එහෙම නැත්නම් PTC කියන එක උඩ click කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අඩද ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔය විදිහට ඔයාලට අද දවස් ඇතුළත මට ඇවිල්ලා තියෙනවා ad 6ක්. ඉතින් ඒකේ පළවෙනි ad එක මම කරනවට ASP එහෙම නැත්නම් claim point මට 95ක් හම්බෙනවා කියලා තියෙනවා. ඉතින් මම ওই විදිහට ඒක උඩ click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ওই විදිහට රතු පාට line එකක් මට count down වෙනවා. ඉතින් අනේ line එක ගියාට පස්සේ තමයි මට මේ task එකකින් ඊළඟ point එකට නැත්නම් ඊළඟ task එකට යන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒකට යන්න කලින් ඔයාලට පේනවා ඔන්න විදියට උඩ ඇවිල්ලා තියෙනවා මට capture එකක්. ඉතින් ඒකේ ඇවිල්ලා තියෙන්නේ 4623 කියන pin එක. ඉතින් මම 4623 දුන්නාට පස්සේ තමයි මට ඊළඟ capture එකට එහෙම නැත්නම් මගේ ඊළඟ add එකට යන්න පුළුවන් ඉන්නේ. ඒක දීලා ඔය ඉස්සරහින් තියෙන නිල් පාට එක උඩ click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ main account එකට එහෙම නැත්නම් ඔයාගේ account එකේ dashboard එකට ඔයා මෙතනදී උපයපු coin ගාන add වෙලා තියෙනවා. ඉතින් ඔයාට මතක ඇති මම කලින් account එකට log වෙද්දී account එකේ තිබ්බේ point 50ක් විදියට. ඉතින් අපි මේ task එක කරලා ගිහිල්ලා බලමු මේ add එක click කරපු එකට මට ඔය අදාල් කරන coin ටික add වෙලා තියෙනවද මගේ account එකේ balance එකට කියලා. ඉතින් මම ওই විදියට යනවා ආයෙ task එකක් කරන්න. ඉතින් තව add එකක් උඩ මම විදියට click කරනවා. ඉතින් අපි ওই දෙකම click කරලා කියන්නේ මේ දෙකේම revenue එක add වුණාට පස්සේ අපි ගිහිල්ලා බලමු අපේ dashboard එකට add වෙලා තියෙන විදිහ. ඉතින් සරලවම මේකේ තරම කලින් කිව්වා වගේ ওই විදියට අපි මේකේ ඇඩ් එක ක්ලික් කරාම මෙයාලා වෙබ්සයිට් එකක් ඕපන් කරනවා. ඉතින් මේ වෙබ්සයිට් එක ඕපන් වුනහම ඊට උඩින් රතු පාට අර කලින් වගේම ලයින් එකක් යනවා. ඒ ලයින් එක ගියාට පස්සේ ඔයාට කලින් වගේම කැප්චර් එකක් එනවා. ඉතින් අනේ කැප්චර් ආවට පස්සේ ඔයාට තියෙන්නේ කැප්චර් එකේ තියෙන කෝඩ් එක සිලෙක්ට් කරලා ඊළඟට next කියන ඔප්ෂන් එකේ එහෙම නැත්නම් අර ඊතලයක් තිබ්බ එකකින් ඉස්සරහට යන්න.
ඉතින් මේ විදිහට ගියාට පස්සේ ඔයාට ඔයාගේ කොයින් ගන්න බැලන්ස් එකට මේන් බැලන්ස් එකට මේන් කොයින් පොයින්ට් ගන්නට ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඔය විදිහට මම යනවා මගේ account එකට. ඉතින් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔය විදිහට කොළ පාටින් පෙන්න තියෙනවා successfully add your 9 to 5 ACT කියලා on your access for visiting $.co කියලා ඔතනදී පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අර අපි කලින් දැන් අර ඇඩ් එක ක්ලික් කරාම මුදල් දෙනවා කිව්වේ අන්නේ පොයින්ට් ගන්න අපි මෙතනදී සක්සස්ෆුලි අපේ account එකට ඇඩ් කරගෙන කියලා තමයි මෙයාලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ ක්ලේම් කරන්න තිබ්බ ඇඩ් එක සාර්ථකව කරලා තියෙනවා. හරි මම ඔයාලට ඊළඟට පෙන්නනම් මගේ ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා කොහොමද මට ඩෑෂ්බෝඩ් එකේ දැන් පොයින්ට් ගන්න බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ විදිහට ආරවසවර් බලා ගන්න පුළුවන් අර කලින් 50ක් තිබ්බක මේ වෙද්දි 240ක් වෙලා තියෙනවා. ඒක දැක්ක මම ඇඩ් දෙකක් ක්ලික් කරා. ඉතින් ඒ ඇඩ් දෙක ක්ලික් කරාට තමයි මට මේ මුදල හම්බෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා බලා ගන්න පුළුවන් දැන් PTC කියලා තියෙන තැන තව මට තියෙනවා ඇඩ් පහක් බලන්න අද දවසට. ඉතින් මම ওই විදිහට ආයෙත් එකට ක්ලික් කරනවා. ඉතින් මම ඔයාලට ආයෙ ඇඩ් එකකට ගිහිල්ලා පෙන්නනම් ওই view ads කියලා තියෙන ඇඩ්වර්ට් කියලා අන්න ඒක උඩ ක්ලික් කරාම ආව ඇඩ් එකට අදාළ වෙබ්සයිට් එකට රිෆ්‍රෙෂ් වෙනවා. ඉතින් ওই විදිහට ওই සයිට් එකේ ටික වෙලාවක් බලන් ඉඳි අර රතුපාට ලයින් එකක් පෙන්නනවා. ඒ ලයින් එක කවුන්ටඩවුන් වුණාට පස්සේ කැප්චර් එකක් ඉල්ලනවා. ඒ කැප්චර් එක දුන්නාට පස්සේ ওই විදිහට ඔයාලට පුළුවන් මේක සාර්ථකව අවසන් කරන්න. ඉතින් ඔන්න ඒ විදිහට ඔයාලට දවසට එන වැඩ ගන්න මේකෙදි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ සයිට් එකේදී ඇඩ් ක්ලික් කරලා මුදල් හම්බ කරන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා සාමාන්‍ය සර්විස් කරද්දිත් අපි සර්වර්ස් එන්නේ අපිට සර්ව එකේ ප්‍රශ්නයක් දෙනවා. අපි ඒකේ කැප්චර් කරලා ඒක කම්ප්ලීට් කරාට පස්සේ අපිට පොයින්ට් ගාණක් ඇඩ් වෙනවා. ඒ වගේම ඔයා දන්නවා ෂෙයාර් ලින්ක්ස් කියලා දැන් අර මෙතන අර මුලින්ම තිබ්බේ ඒ කියන්නේ රෙෆරල් ක්‍රමයට මුදල් උපයන එක. ඉතින් ඔයා රෙෆරල් ක්‍රමයට මුදල් උපයනවා කියන එකත් දන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්‍රමයේ සාර්ථකව මේ විදිහට වැඩ කරන කෙනෙක් නම් මොකද අපිට අපේ රෙෆරල් කෝඩ් එක හරහා තව කෙනෙක් මේ සයිට් එකට ජොයින් කරනවට මෙයාලා මේ ෂෝට් ලින්ක්ස් කියන එක හරහා මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම ටාස්ක් කියන එක මේ වෙද්දි බිඳුවයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඔයාලට ඩේලි ටාස්ක් ඇඩ් වෙනවා. ඔයා ටික කාලෙමේ සයිට් එක හරහා සාර්ථකව වැඩ කරගෙන යද්දී ඒ වගේම ඔෆර් වර්ඩ්ස් කියන එකිනුත් ඔයාලට ටික කාලයක් යද්දී ඔෆර් වර්ඩ්ස් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ওই විදිහට තවත් ඇඩ් එකක් උඩ ක්ලික් කර ගන්නවා. ඉතින් ඔයාලට පේනවා අර කලින් අපිට පළවෙනි එකේ දෙවෙනි එකේ දැක්ක වගේ මරතු පාට ලයින් එකක් ওই විදිහට පෙන්නනවා. ඉතින් ඒ ලයින් එක ගිහලි වුණාට පස්සේ ওই විදිහට මට කැප්චර් එකක් ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඒ කැප්චර් එකත් මම ওই විදිහට ඔතන ටයිප් කරගෙන next option එකට දුන්නාම ඔයාලට බලන්න පුළුවන් සාර්ථකව මගේ account එකට balance එක coin විදිහට add වෙලා තියෙනවා. එතකොට මම ඔයාලට මුලින්ම කිව්ව මේ site එකේදී මේ site එකේ point තමයි අපි හොයන්න ඕනේ. point තමයි අපි මේකේ USDT විදිහට convert කරගන්න තියෙන්නේ. ඒ වගේම අපි account එකට ගද්දිත් අපිට coin විදිහට ගන්න තියෙන්නේ මේකේ තියෙන point ටික. ඉතින් දැන් බලන්න පුළුවන් අර කලින් තිබ්බ progress level 1 කියන එක දැන් level 2 එකට up වෙලා තියෙනවා. ඒ වගේම මගේ amount එක දැන් 355 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. point ගාන USDT ගාන නෙමෙයි point ගාන. ඒක මතක තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක වැඩ කරද්දි මෙතන තියෙන්නේ ඔයා හපුවපු USDT ගාන නෙමෙයි, එහෙම නැත්නම් ඩොලර් ගාන නෙමෙයි, මෙතන තියෙන්නේ point ගාන. ඒක අපි ඩොලර්ස් විදිහට convert කරන්න තමයි ඕනේ. ඉතින් මම ওই විදිහට යනවා ඊළඟට short link කියන කොටට. ඉතින් ওই විදිහට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ওই විදිහට දැන් පළවෙනි එකේ මට දීලා තියෙනවා මට short links 10කට දෙනවා මෙයාලා point 150ක්. ඒ වගේම ඊට පල්ලෙන් තියෙනවා ෂෝට් ෆ්ලයි, ලින්ක් ෆ්ලයි ඔහොම ඔහොම ඔප්ෂන් යටතේ මෙයාලා රෙෆරල් 10කට රෙෆරල් 10කට කියන්නේ විවිධ ප්‍රමාණ යටතේ මෙයාලා විවිධ මුදල් ගෙවනවා අපිට මේ සයිට් එක හරහා වැඩ කරනවට. ඉතින් ওই විදිහට තමයි මේ සයිට් එක හරහා සාර්ථක මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් දවසකට එන්නේ අනිවාර්යෙන් ඇඩ් ප්‍රමාණයක්. ඒක මතක තියාගන්න. ඔයාලට දවසකට unlimited මේ සයිට් එකේ වැඩ කරන්න බෑ. මේකේ වැඩ කරන්න පුළුවන් මෙයාලා දෙන ලිමිට් එකේ අපිට දෙන ඇඩ් ගාන්ට විතරයි. ඉතින් මේ විදිහට වැඩ කළා ඔයාට තියෙන්නේ මේ සයිට් එක හරහා සාර්ථකව මුදල් උපයන්න. මුදල් උපයනවා කියන්නේ පොයින්ට් උපයන්න. ඉතින් පොයින්ට් උපයවට පස්සේ අපිට ඒක USDT එහෙම නැත්නම් ඔයා කැමති කරන්සි එකක් ඔස්සේ ඔයාට කන්වර්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක ඉස්සරහට පෙන්නනම් ඔයාලට කොහොමද ඔයාලා මුදල් හරියට විත්ඩ්‍රෝ කරගන්නවා නම් විත්ඩ්‍රෝ කරගන්නේ. එතකොට ඔයාලට රික්වෙස්ට් කරන්න පුළුවන් මෙතඩ් මොනවද වගේම මේකේ ඔයා පොයින්ට් ඔහා මේ වැඩ කළා උපයන පොයින්ට් එක කන්වර්ට් කරගන්නේ කියලා. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද ආ විඩ්‍රෝ එක එහෙම හරියටම කරගන්නේ කියලා.
ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා කොහොමද ඔයා හරියටම ප්‍රොෆයිල් එකක් හදාගන්න මේ සයිට් එකේ වැඩ කරනවා නම් කියලා. ඉතින් ප්‍රොෆයිල් එකක් හැදුවට පස්සේ ඊළඟට හැමෝටම වෙන ප්‍රශ්නයනේ මේ සයිට් එක හරහා වැඩ කළා මුදල් උපයන්නේ කොහොමද කියලා. ඉතින් මං ඔයාලට ඊළඟට පැහැදිලි කරා මේ සයිට් එක හරහාට කරන්න තියෙන ජොබ් කැටගරි මොනවද. එතකොට ඔයා මේ සයිට් එක හරහා මේ ජොබ් කරලා කොහොමද මුදල් උපයන්නේ. එතකොට යාළුවෝ දෙන ටාස්ක් එහෙම නැත්නම් ඇඩ් එකක් අපි රීඩ් කරලා ක්ලික් කරලා කොහොමද ඒක හරහා මුදල් උපයන්නේ. ඇයි යාළුවාට මුදල් ගෙවන්නේ වගේ දේවල් මං ඔයාලට පැහැදිලි කරා. ඉතින් මේ සයිට් එක ගැන තවදුරටත් මම පොඩ්ඩක් කතා කරොත් මේ සයිට් එක අපිට වර්ල්ඩ් වයිඩ් වැඩ කරන සයිට් එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකේ වටේම ඉන්න ගොඩක් කට්ටිය මේ සයිට් එක හරහා මුදල් උපයලා සාර්ථක වෙච්ච ප්‍රමාණය ගොඩක්ම වැඩි. ඉතින් මම මේ සයිට් එක ගැන ඔයාලට මේ සයිට් එක ගේන්න කලින් කරපු අධ්‍යයනයේ වලදී මට පැහැදිලි වුණ දෙයක් තමයි මේ සයිට් එක දිගු කාලයක් ඔස්සේ සාර්ථකව ගොඩක් කට්ටිය වැඩ කරගෙන විඩ්‍රෝ කරගෙන හරියටම ප්‍රොෆයිල් හදාගෙන සාර්ථක මුදල් උපයන මට්ටමට දැන් මේ ඉදිරිපත් වෙලා තියෙනවා කියලා මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ජොබ් කැටගරි එකේ මයික්‍රෝජොබ් කියන ජොබ් කැටගරි එකේ මේ සයිට් එකත් උඩින්ම තිබ්බ ටොප් රෑන්කින්. ඒ කියන්නේ රිවිව්ස් වලින් රේටින් නැතිව ගත්තාම ගොඩක් අය කැමති ගොඩක් අයගේ රිවිව් රේටින් වලින් හොඳ මට්ටමක තිබ්බ සයිට් එකක් තමයි අද මම මේ වීඩියෝ එකිනුත් ඔයාලට ගේන්න ඕනි කියලා හිතුවේ. ඉතින් මම හිතනවා හරියටම ඔයාලා ප්‍රොෆයිල් එකක් හදාගන්නේ කොහොමද, ඒ වගේම ඔයාලා මේකේ ජොබ් එකක් ටාස්ක් එකක් කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න ඇති කියලා. ඉතින් ඔයාලට මොකක්ම හරි ගැටලුවක් තිබ්බනම් මේ වීඩියෝ එකේ මම ගෙනාවු කොටසේ හරි එහෙම නැත්නම් ඔයා මේ සයිට් එකේ වැඩ කළා ඔයාලට මේ විදිහට ඇති වෙලා තියෙන ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලා තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ඊමේල් මැසේජ් එකක් කරා හරි මාව කන්ටැක්ට් කරගෙන ඔයාලට තියෙන ගැටලු විසඳ ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට සාර්ථකව මුදල් උපයන්න පුළුවන් සයිට් එකක් තමයි මම මේ ගෙනාවේ. හරි, ඊළඟට ඔයාලට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සයිට් එකේ විඩ්‍රෝ කරන්නේ කොහොමද? ඔයාලට විඩ්‍රෝ කරන්න තියෙන මෙතඩ් මොනවද සහ විඩ්‍රෝ කරන ඔප්ෂන් එකට යන්නේ කොහොමද? හරියටම විඩ්‍රෝ එකක් කරගන්නේ කොහොමද කියලා. දැන් ඊන අපි ඊළඟට කියලා කතා කරමු මේ සයිට් එක හරහා සාර්ථක මුදල් උපයනවානේ. උපයන මුදලව හරියටම විඩ්‍රෝ කරගන්නේ කොහොමද? ඔයාලට මිනිමම් විඩ්‍රෝ එකක් කරගන්න පුළුවන් මෙතඩ් එක සහ ඔයාලට මේකේ පේමන්ට් ගන්න තියෙන මෙතඩ් මොනවද කියලා අපි එහෙනම් දැන් පැහැදිලි කරගමු. ඉතින් ඔය විදිහට ගියට පස්සේ ඔයාලට මේ පොයින්ට් කියන ඔප්ෂන් එකේ යටින් බලා ගන්න පුළුවන් කන්වර්ට් කියලා ඔප්ෂන් එකක්. ඉතින් අනේ කන්වර්ට් කියන උඩ ක්ලික් කරාම ඔය විදිහට ඔයාට බලා ගන්න පුළුවන් ඔය විදිහට එනවා enter amount of ACP කියලා. ඒ වගේම choose crypto කියලා ඊට එහා පැත්තෙන් තියෙනවා. ඒ කියන්නේ ඔයාට මෙතනදී ඔයාගේ දැන් තියෙන coin ගාන ඇතුළත් කරලා ඔයා කැමති crypto ඔයා ක්‍රිප්ටෝ වලට් එකෙන් ගන්න කැමති මෙතඩ් එක උතනින් තෝරන්න තියෙන්නේ. ඉතින් BNP තියෙනවා, එතකොට USDT, Tether coin එක විදියට TRX, එතකොට Ethereum coin වගේ විවිධ ඔප්ෂන් වලටදී ඔයාට මේකේ මුදල් ටික විඩ්‍රෝ කරගැනීමේ හැකියාව තියෙනවා. විඩ්‍රෝ කරගැනීම කියන්නේ ඔයාට මේක බැංකු ගිණුමට ගන්න ක්‍රිප්ටෝ වලට් එකක් විදියට හදාගන්න එපා. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සියක් විදියට. ඉතින් ওই විදියට ඔයාට කන්වර්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට බලන්න පුළුවන් දැන් මම ඔය උපයලා තියෙන මුදල කොයින් 300 ගාන ඩොලර් 0.30 ක මුදලක් කියලා මෙයාලා කන්වර්ට් එකෙන් පස්සේ පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ අපිට සරල අදහසක් ගන්න පුළුවන් අපි දැන් මේකේ මුදල් උපයද්දී අපි උපයන කොයින් 1000ක් එහෙම නැත්නම් පොයින්ට් 1000ක් කියන්නේ අපිට ඩොලර් 0.1ක්. එහෙම නැත්නම් ඩොලර් 0.1ක මුදලක්යි මේ සයිට් එකේදී අපිට මේ විදිහට කොයින් 100ක් කම්ප්ලීට් කරලා වුණාට පස්සේ හලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ওই විදිහට ඔයාල ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන මම අර කලින් කිව්ව විදිහට විඩ්‍රෝ කරන්න තියෙන මෙතඩ් ටික. ඉතින් තෙද කොයින් එක කාඩෝනෝ, එතකොට ඩොග් කොයින්, තෙද එතේරියම්, තෙද කොයින් එකක් විදිහට ওই විදිහට BNP කොයින් වගේ විවිධ ඔප්ෂන් යටතේ ඔයාලට මේකේ විඩ්‍රෝ කරගන්න පුළුවන්. ඒ වගේම විඩ්‍රෝ මෙතඩ් එක උතන්ට ඇතුළත් කළා විඩ්‍රෝ amount එක ඇතුළත් කරන්න ඕනේ. ඒකවා මේකේ විඩ්‍රෝ කරද්දී ඔයාලට තෙද කොයින් එකක් වශයෙන් ගන්න පුළුවන් ඩොලර් එකක් account එකට ඇඩ් වුණාට පස්සේ. ඒ කියන්නේ කොයින් වලින් ගත්තොත් කොයින් 10000ක්, පොයින්ට් වලින් පොයින්ට් 10000ක්. ඉතින් ඔන්න ඔය විදිහට සරල විදිහට ඔයාලට මේක වැඩ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මේ සයිට් එක වැඩ කරගෙන යද්දී ඔයාට පොයින්ට් 10000ක් ඇදුවට පස්සෙ පුළුවන් ඔයාට මේ තෙද මෙතඩ් එක හරහා විඩ්‍රෝ කරන්න. ඉතින් විවිධ මෙතඩ් තියෙනවා, විවිධ මිනිමම් amount එකට තේ ඔයාලට විඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේකේ මම දැකපු අවම විඩ්‍රෝ එක, ඒ කියන්නේ අවම විදිහට විඩ්‍රෝ කරම් ගන්න තෙද කොයින් එකක් විදිහට ඒ තමයි පොයින්ට් 10000ක් හදාගත්තට පස්සේ. ඉතින් ඔන්න ඔය ආකාරයට ඔයාලට සරලවම වාගේ ක්‍රිප්ටෝ වොලට් එකට හරි ට්‍රස් වොලට් එකට හරි ඔයාලට මේ බැංකු ගිණුමටම මුදල් ගන්න මේ සයිට් එක හරහා මුදල් උපයන මුදල විඩ්‍රෝ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝටම පැහැදිලි වෙන්නේ නැති කියලා මේ සයිට් එක හරහා හරියටම වැඩක් කරලා ප්‍රොෆයිල් එක හදාගෙන විඩ්‍රෝ එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම අර කලින් කිව්වා වගේ මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක ගැන හරි මේ සයිට් එකව වැඩ කළා වගේ එක්ස්පීරියන්ස් එකේ මොකක් හරි ගැටලුවක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලයක් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ සයිට් එකට සමාන සයිට් හෝ මේ සයිට් එකේ වැඩ කළා තියෙන කෙනෙක් නම්
ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් එක හොඳ හරි නරක හරි අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඔයාත් මේ ඊමණි කියන ෆීල්ඩ් එකට ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙන වීඩියෝ අපේ වීඩියෝ සීරීස් එක ගෙනල්ලා තියෙනවා. ඒ හින්දා ඔයා කැමතිම කැටගරි එක ඔයා කැමතිම ප්ලේලිස්ට් එකේ වීඩියෝස් දැම්ම අපේ channel එකට ගිහලා බලන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මේ වගේම අලුත් ඔයාට brand new වැදගත් වෙන ඊමණි කන්ටෙන්ට් එකකින් ආයෙත් හම්බෙනකන් අදම මම වීඩියෝ එකෙන් සයින් අවුට් වෙන හැමෝටම සුබ දවසක්. Their brains rewiring, old thoughts they start aspiring. They're never tiring, no, now they feel the fight in them. They feel the fire sweep, take over entirely. They feel it growing.